තේරීම් කමිටුවේ සමාජිකයන් අතරේ තමයි ක්‍රීඩාව ක්‍රීඩාව පැවැත්ම ගොඩක් වෙලාවට පවතින. උගලන මතක ඇති සංගක්කාර ඔස්ට්‍රේලියාවේ පළවෙනි ප්‍රැක්ටිස් මැච් එකේදී ඉන්ජර් වුණා. ටුවර් එකේ මැච් දෙකයි ගෙවුවේ පළවෙනි ප්‍රැක්ටිස් මැච් එකේ ඉන්ජර් වුණා. හැබැයි ලංකාවෙන් ගත්ත තීරණය මොකක්ද? සංගක්කාර අපව එවන්න කියලා. හැබැයි අපි මම ඔස්ට්‍රේලියාවේ හිටිය අතර ටීම් මැච් එක මම කිව්ව නෑ අපි සංගක්කාරව තියාගමු. මොකද මහේද කැප්ටන් කරේ අපි සංගක්කාරව තියාගමු හදිසිය රිකවුණු ලාස්ට් ටෙස්ට් මැච් එක ගහන්න පුළුවන්. ලංකාවෙන් පුන පුනා මැසේජස් ආවේ නෑ සංගක්කාරව වෙවන්න තව කෙනෙක් අනිත් පැත්තට වෙවන්න පුළුවන්. හැබැයි මං කිව්ව නෑ මං ඒ රිස්ක් එක ගන්න මට රිප්ලේස්මන්ට් එකක් ඕනේ නෑ සංඝ හිටපු ආවේ කියලා. මම හිතන්නේ සෙකන්ඩ් ටෙස්ට් මැච් එකේ සංඝ 198ක් ගැහුවා. අපි තාපුඩේ මැච් එක දිනනවා. ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඒ වගේ සම්පූර්ණ හිස්ටරිකල් මැච් එකක් උනායි. ඒ වගේ විශ්වකාරවරයෙක්ගේ අන්න හරියට මතකයි. ඒ වගේ දැන් හිතන් අතනදී අර තීරණයට මම යට වුණා නම් සංගක්කාරගේ ඉනිම අපිට බලන්න හම්බෙන්නේ. ඕනෙම දෙයක් වුණා ඒෂියා කප් එක පකිස්තානයේදී සංගක්කාර ඕපන් කරා. කාටවත් විශ්වාස කරන්න බෑ. ඉතින් හිතන්න එතන ඉන්න නිලධාරී හරි තීරණයක් ගත්තේ නැත්තම් කරු එහෙම වෙන්න පුළුවන්. ඉතින් රංගනගේ ඒ වගේව අපිට ගොඩක් අපි දැක්කා. අපි පිට ඉන්නකොට වුණත් අපි දැක්කා රංගනට විතරක් මේ හැම එක්කෙනාට මේ වගේ ඔපචුනිටිස් මිස් වුණ වෙලාවල් තිබ්බා. ඉතින් මම කියන්නේ අද රංගන 400 ගණක් විකට් අරගෙන මෙහෙම විශ්‍රාම යනකොට අපිට බය නැතිව කියන්න පුළුවන්. මොකද රංගනට ඒ ඔපචුනිටි එක හම්බ වුණා නම් මේක තව ටිකක් එක්ස්පෑන්ඩ් වෙන්න තිබ්බා.